සමාජ සංගායනා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණවතුනි හිමිදිරි උදෑසනම හිරු සමාජ සංගායනා සදහම් කතිකාවතත් එක්කලයි මේ පින්වත් හැම දෙනාම සම්බන්ධ වෙන්නේ. මේ හිමිදිරි උදෑසනම මම අදහස් කළා අපි හැමෝම කැමතිනේ මිතුරන් ඇති කරගන්න, නෑදෑයන් එක්කලා හොඳ සතුටින් ඒ නෑදෑ හිතමිතුරුකම් තීව්‍ර කරගන්න. අන්න ඒකට අවශ්‍ය කරන කරුණු ටිකක් අද මේ හිමිදිරි උදෑසනම ඔබට සමීප කරවන්න. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකට දේශනාවක් තියෙනවා, දදං මිත්තං ගන්හාති, දීම මිතුරන් ඇති කරනවා කියන එක. දැන් දීම පරිත්‍යාගය ඕක අපේ සාසනික වචනයෙන් හඳුන්වනවා නම් දානය කියලානේ කියන්නේ. අන්න ඒ දානය කියන වචනය පොඩ්ඩකට අපි අමතක කරලා දන් දීම එහෙම නැත්නම් පරිත්‍යාගය කියන වචනය ගන්න. බුදුරජාණන් වහන්සේ දන් දීම ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා අනුමත කරන්න යෙදිලා තියෙනවා. එකක් දීම තුල පරිත්‍යාගය තුල පුජ්‍යලයා තුල තියෙන ලෝභය, දැඩි ආසාව කියන දේ නැතිවීම මත ඒ තුලින් නිවනට මඟ සෑදෙන නිසා, පාර කැපෙන නිසා බුදුරජාණන් වහන්සේ දන් දීම අනුමත කරන්ට යෙදුණා. අනිත් පැත්තෙන් ගත්තහම දන් දෙන පුජ්‍යලයාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන වෙන වෙනම ආනිසංස තියෙනවනි. අපි දැන් පරලෝක පැත්ත ටිකක් අමතක කරමුකෝ. ඔබ හිතන්ද දැන් දීම කියන දේ සමාජ ජීවිතයට කොහොමද ගැලපෙන්නේ කියලා. දැන් ඔබ ඇතැම් වෙලාවට නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල් වලට යනවනේ. ওই නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල් දොරවල් වලට ගියපුවාම ඔබ බලාපොරොත්තු වෙන පරිදි බතින් බුලතින් සංග්‍රහයක් නොලබුනොත් මොකද වෙන්නේ? ආපස්සට අපි ඇවිදilla කියනවා, මම මේ අසවලාගේ ගෙදෙට්ට ගියා, මට තේ ටිකක්වත් බොන්න කතා කරේ නෑනි, බත් ටිකක්වත් කන්න කතා කරේ නෑනි කියලා තමයි කියන්නේ. හොඳින් මතක තියාගන්න, අපි ගෙවල් ලෝට එන අයත් ආපස්සට ගිහිල්ලා කියන්නේ ඒකයි. අන්න ඒකයි ඔබට මතක තියාගන්න මේ කාරණේ කියන්නේ. දීම පරිත්‍යාගය කියලා කියන්නේ මිත්‍ර ධර්මතාවය ස්ථීර කරන දෙයක්, රකින්න දෙයක්. දැන් ඔක හොඳටම අපිට අවබෝධ කරගන්න පුළුවන්, ඔබේ මිතුරෙක් හරි නෑදෑයෙක් හරි ඔබ සතු දෙයක් ඉල්ලගෙන ආවා කියලා හිතන්න. ඒක මුදලක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ ළඟ තියෙන යම්කිසි වාහනයක්, එහෙමත් නැත්නම් යම් උපකරණයක් කියලා හිතන්න. ඔය උපකරණය හෝ මුදල යම්කිසි විදිහකින් ඔබට දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අන්න සමහරක් විට ඒ නෑදෑකම, ඒ යාළුකම එදායින් පස්සේ අවසන් වෙනවනේ. අන්න ඒකයි ඔබට මතක් කරන්නේ, දීම කියලා කියන්නේ පරිත්‍යාගය කියලා කියන්නේ දානය කියලා කියන්නේ මිත්‍රත්වය, නෑදෑකම් ස්ථීර කරන දෙයක්, ඒක ශක්තිමත් කරන දෙයක්. දැන් ඇතැම් පුජ්‍යල චරිතාංග දිහා බලන්න, ඒ පුජ්‍යල චරිතාංග සමාජයට බද්ධ වෙලානේ තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අජාසත්ත්‍ව කියපුවාම අපි දන්නවා, දේවදත්ත කියපුවාම ඒනම් මහ බෝරිසාදේ කියන්නේ. ඇයි අපි කවුරුවත් අද දේවදත්ත හාමුදුරුවෝ හෝ අජාසත්ත්‍ව දැකපු අය නැහැ. ඒ කියන චරිත විද්‍යමාන වුණේ වසර 2500කටත් කලින්. හැබැයි අපි දන්නවා අදටත් අජාසත්ත්‍ව කියපුවාම, දේවදත්ත කියපුවාම ඒ චරිත හැසුරුනේ හොඳ විදිහට නෙවෙයි. ඒ විදිහටම ඔබ මොහොතක් කල්පනා කරන්ඩ, අනේපුඩු සිටුතුමා, විසාකා උපාසක අම්මා මේ අය ගැන අපි කතා කරනකොට මොකක්ද ඇති වෙන්නේ? අපේ හද තුල ඇති වෙන්නේ අනේපිඩු සිටුවරයානම් මහා ඉහළින් මිනිස්සුන්ට දන් දුන්න කෙනෙක්, දීම පරිත්‍යාගය පුරුදු කරගත් කෙනෙක් කියලානේ. දැන් ඇතැම් අද ඉන්න කාන්තාවන් පවා
ඉතාම හොඳට ජීවත් වෙනවා නම් අපි කියන්නේ ආ ඒ කෙනා නම් විසාකා උපාසිකාව වගේ කියලා. ඒ මොකද ඒ පුජ්‍යල චරිත එදා හොඳට ජීවත් වෙච්ච අය. දැන් ඔබ මොහොතක් සංවේදීව කල්පනා කරන්ද මීට වසර 2500කටත් එහා පැත්තේනේ ඔය දේවදත්ත හාමුදුරුවෝ අජාසත්ත් රජතුමා වගේ අය හිටියේ. දැන් එදා බිම්බිසාර රජතුමත් එතුමගේ දේවියත් එකතු වෙලානේ තමන්ගේ පුතාට අජාසත්ත් කියන නම දැම්මේ. දැන් ඕකෙන් වසර 2000 ගානක් දැන් ගත වෙලා අවසానයිනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න කොයි තාත්තද කොයි අම්මද එදායින් පස්සේ තමන්ගේ පුතාට අජාසත්ත් කියලා නම දැම්මේ. දැන් මේ අපේ ගෙවල් වල ඉන දියණිවරු ඕන තරම් ඉන්නවනේ. කොයි දියණියටද තමන්ගේ අම්මා චින්චිමානිකාව කියලා නම දැම්මේ? නෑ, අපි දන්නවා චින්චිමානිකාව, දේවදත්ත මේ වගේ අයගේ නම කියපු සැනින් ඒ අය හොඳ විදිහට ජීවත් වුණේ නෑ කියලා. මට මේ හිමිදිරි උදෑසනම ඔබට මතක් කරන්න අවශ්‍ය කාරණේ තමයි දින කෙනා සමාජය තුල ප්‍රශංසාවට බඳුන් වෙනවා. එයා හොඳ කෙනෙක් කියලා හැමෝම පිළිගන්නවා. දැන් පවුලක වුණත් කොච්චර ධනෙ තිබුණත් ඒ කෙනා නෑදෑයන්ට හිතමිතුරන්ට උදව්වක් උපකාරයක් කරන්නේ නැත්නම් ඒ කෙනා ගැන සතුටින් කතා කරන්නේ නෑනේ. පිළිකුලෙන් යුක්තවනේ ඒ කෙනා බලන්නේ. අන්න අපි එතකොට කියනවා ඒ මිනිස්යා නම් මහ ලෝභී. එහෙමත් නැත්නම් අපේ සමාජ භාෂාවෙන්ම කියනවා නම් ඔය මිනිස්යා නම් මහ කුණු ලෝභියෙක් කියලා. ඇයි එහෙම කියන්නේ? දීම කියන දේ පුරුදු කරගත්තේ නැති නිසා. පරිත්‍යාගය කියන දේ තමන්ගේ ජීවිතයත් එක්කලා බද්ධ කරගත්තේ නැති නිසා. ඒක එදා සමාජයත් එහෙමයි, අද සමාජයත් ඒ කෝණයෙන්ම තමයි බලන්නේ. දැන් ඔබ අහලත් ඇතිනේ මට්ට කුණ්ඩලීගේ කතාව. මට්ට කුණ්ඩලීට නම වැටුනේ ඒ මට්ට කුණ්ඩලීගේ තාත්තා 80 කෝටියක් ධනෙ තිබිච්ච සිටුවරේ. හැබැයි මෙයාට හිටියේ එකම පුතයි. මෙයා කල්පනා කරා මගේ පුතාට කුණ්ඩලාභරණයක් සකස් කරන්න ඕන. දැන් ඉන්දියාවේ ඒ කාලේ තිබිච්ච සිරිත තමයි පුරුෂ පක්ෂයටත් කරාඹුවක් සකස් කරලා දෙනවා. ඉතින් මේ සිටුවරයා කල්පනා කරා දැන් මේකට පුතාට මේ කුණ්ඩලාභරණ හදන්න කවුරු හරි එක් කරගෙන ආවොත් එහෙම ඌකට බත් වැටුප් දෙන්න වෙනවා. රංකරුවට ගෙවන්න වෙනවනේ. ඒ නිසා මෙයා මොකද කරන්නේ? ඌක බත් වැටුප් දෙන්න ඕන දෙයක් නෙවෙයි කියලා තමන්ම රත්තරන් කෑලි දෙකක් අරගෙන තලලා තමන්ගේ එකම පුතාගේ කනේ එල්ලුවා. මොට ඌ කොඬොල්, මොට ඌ කුණ්ඩලාභරණ පැලඳපු නිසා මේ දරුවට නමක් පටබැඳුනා මට්ට කුණ්ඩලී කියලා. අන්න ඒකයි මම මේ ඔබට කියාගෙන යන්නේ. කොච්චර ධනෙ තියෙන මිනිස්සෙක් වුණත් ඒ කෙනා තමන්ගේ ධනෙ තුලින් තමනුත් ඒක පරිභෝජනයට ගන්නේ නැත්තම් තමන් ළඟ ඉන්න අයටත් ඒවා සෙයා කරගන්නේ නැත්තම් බෙදා ගන්නේ නැත්තම් දෙන්නේ නැත්තම් අනිත් අය ඔහුගෙන් ඈත් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මිත්‍ර ධර්මතාවය මිතුරන් ඇති කර ගැනීමේ හොඳම මාර්ගය තමයි පරිත්‍යාගය කියලා. හැබැයි අපි එහෙම කතා කරාට මේ දීම කියන දේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. දැන් ඇතම් දාන ගෙවල් වලට ගියපුවාම අපි දකිනවා මේ ඒ ඇත්තා හෝ ඇත්ති ගෙදෙට්ට ඇවිදලා තියෙන්නේ පිටින්දා. දානෙට රුපියලක්වත් වියදම් කරන්නේ නැහැ. වියදම් කරලා නැහැ. ඒ දානි සූදානම් කරලා තියෙන්නේ ගෙදර අය. හැබැයි බත් හැන්දක් බෙදන්න ගියපුවාම අත වෙවුලනවා. ව්‍යංජන ටිකක් බෙදන්න ගියපුවාම ඒක අත වෙවුලනවා. එහෙම නැත්නම් අර දාන ටිකක් ආපස්සට ගන්න බලනවා. ඇයි මේ? තමන් සංසාරයේ තුල එහෙමත් නැත්නම් පෙර ජීවිතවල මේ ජීවිතවල දීම කියන දේ හුරු කරලා නැහැ. දැන් එක රජ කෙනෙක් දවසක් දකිනවා කඩුවක් ගිලින මිනිස්සෙ. මේ රජතුමා තමන්ගේ අමාත්‍යවරු රැස් වුණාම මතක් කරනවා ඇමතිවරුනි මම අද දැක්කා මේ ලෝකේ අමාරුම වැඩේ කරන මිනිස්සයා. මොකද්ද? මම දැක්කා කඩුවක් ගිලින මිනිස්සෙක්.
දැන් ඇතැම් වෙලාවට අපි ඔය බස්වල එහෙම යනකොට අපි දකින්න ඔය ටියුබ් ලයිට් වගේ දේවල් හපන අය. අන්න ඒ වගේ මේ රජතුමත් මේක දකින්න ඇති. ඒ වෙලාවේදී රජතුමා අහනවා අමාත්‍යවරුනි, මේ කඩුවක් ගිලිනවාට වඩා මේ ලෝකේ අමාරු වැඩ තියෙනවද? ඒ වෙලාවේදී එක්තරා බුද්ධිමත් ඇමතිවරයෙක් නැගිටලා කියනවා, තියෙනවා රජතුමනි, ඊට වඩා මේ ලෝකේ අමාරු කටයුත්තක්. මොකද්ද කියලා අහපුවාම කියනවා, තමන් සන්තක දෙයක් තවත් කෙනෙක්ට දෙන්න හිතන එක අමාරුයි කියලා කිව්වා. දීම නෙමෙයි, තමන් සන්තක දෙයක් තවත් කෙනෙක්ට දෙන්න හිතන එක. ඊළඟට රජතුමා නැවත අහනවා, එහෙමනම් ඊළඟට තවත් ඔయిత වැඩි අමාරු දෙයක් තියෙනවද? ඔව් රජතුමනි, දෙන්න හිතන්නත් පුළුවන්, දෙන එක ඊට වැඩි අමාරුයි කියලා කිව්වා. දැන් ඔබ හිතන්නකෝ, දැන් ඇතැම් වෙලාවට යාචකයෝ වගේ අය අපි ළඟට එනවනේ. ඇතැම් වෙලාවට සාක්කුවට අත දාලා පොඩි කාසියක් මාරු කාසියක් අපි හොයනවා. ඒ කීයෙන් කීවෙනි අවස්ථාවේදී අපිද දෙන්න හිතුණත් ඕක දෙන්නේ? ඊළඟට අර ඇමතිතුමාම කියනවා, දෙන්න හිතන්නත් පුළුවන්, දෙන්නත් පුළුවන්, හැබැයි දීලා හිත සන්තෝෂ කරගන්න බෑ කියලා. දැන් ඇතැම් වෙලාවට අපි මේ දීලා ආපස්සට හිතනවනේ. දැන් යාචකයට දුන්නත් අපිට හිතනවා මේ ඔය මිනිස්සයා ඕක අරගෙන ගිහිල්ලා හැන්දෑවට බොයිද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ හොරෙක්ද තක්කඩියෙද දන්නේ නැහැ. ඔය කිව්වට අරුන්දගේ ඇත්තටම පපුවේ අමාරුවක් තියෙනවද දන්නේ නැහැ. ඔය බොරු සහතික ටිකක්ද දන්නේ නැහැ. ඔය උස්සගෙන අටවගෙන ආවේ. මේ මොකද්ද මේ හිතන්නේ? අර දෙන්න හිතන්නත් පුළුවන්, දෙන්නත් පුළුවන්, හැබැයි දීලා හිත සන්තෝෂ කරගන්න බෑ. ඔබට මම යෝජනා කරනවා පින්වතුනි, එහෙම දීලා හිත හදාගන්න බැරි පරිත්‍යාග තියෙනවා නම් ඔබ නොකර ඉන්න තරමට හොඳයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක සිටුවරයෙක්. මේ සිටුවරයාගේ නම අපුත්තක. අපුත්තක කියන වචනේ සකස් වෙලා තියෙන්නේ න පුත්තක, එහෙම නැත්නම් පුතෙක් දුවෙක් නෑ කියන අදහසින්. මේ සිටුවරයාට 80 කෝටියක් රංකාසිම තිබුණා. එතුමාට තිබිච්ච අනිත් භවෝග සම්පත් අනන්ත අප්‍රමාණයි. හැබැයි මෙච්චර මේ ධනයක් තිබිච්ච මේ සිටුවරයා ගමන් ගත්තේ පරණ බර කරත්තේක. ඇන්දේ හන වැරහැලි. කසිසලු ඕන තරම් තිබුණා, හැබැයි ඇන්දේ හන වැරහැලි. ඒ කාලේ තිබිච්ච පහත්ම ආහාරය තමයි කාඩි හොද්දයි බතුයි. මේ සිටුවරයා කාඩි හොද්දයි බතුයි තමයි අනුභව කරේ. ඉතින් මෙහෙම හිටපු සිටුතුමා හදිසියෙම මරණයටපත් වුණා. පුතෙක් දරුවෙක් ඥාතියෙක් නොහිටපු නිසා ඒ කාලේ රාජ්‍ය නීතියට අනුව රජතුමාට මේ සියලු සම්පත් අයිති වුණා. කොසල් රජතුමා මේ ධනය තමන්ගේ මාලිගාවට ඇදගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා කියනවා, ස්වාමීනි හරි පුදුමයිනි, අර අපුත්තක සිටුවරයා මෙච්චර ධනයක් තිබිච්ච කෙනෙක්, හැබැයි කෑවේ බීවේ මෙන්න මෙහෙමයි. මොකද්ද එතුමා කරපු කුසලයේ හෝ අකුසලයේ? අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේකට කාරණය පෙන්නනවා. ඔබට එය ඉතා වැදගත් වේවි, ඉතා හොඳින් ශ්‍රවණය කරන්ද. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපුත්තක සිටුතුමා මීට ආත්ම 500කට එහා පැත්තේ මේ වගේම ධනයක් තිබිච්චි සිටුවරේ. හැබැයි එදත් කිසිම දෙයක් කාටවත් දුන්නේ නැහැ. දවසක් මෙතුමා ගමනක් යන්න පිටත් වෙන්න සූදානම් වෙලා එළියට බහිනකොට පසේ බුදුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් කවදාවත් නැතුව සිටු දේවියට කතා කරලා කිව්වා, මේ ශ්‍රමණයාට ආහාර ටිකක් දෙන්න කියලා. ඉතින් මේ සිටු දියණිය, ඇය ඊටාම ශ්‍රද්ධාව සම්පන්න කෙනෙක්, දන් දෙන්න කැමති කෙනෙක්, හැබැයි මේ සිටුවරයාත් එක්ක විවාහ වෙලා ආවත් හරි දෙන්න කියලා වචනයක් ඇහුවේ එදා විතරයි. ඊටාම හොඳ දන් දෙන්න කැමති කාන්තාවක් නිසා ඇය බොහොම හොඳ ආහාරයක් සකස් කරලා පසේ බුදුන් වහන්සේට පූජා කරා. පසේ බුදුන් වහන්සේ ආහාරයත් අරගෙන නැවත තමන් වහන්සේ වැඩ ඉන්න කුටියට වඩිනවා. එතකොට අර ගමන ගියපු සිටුවරයා තමන්ගේ කටයුත්ත අවසන් කරලා නැවත සිටු මාලිගාවට පැමිණෙනවා. අතරමඟදී අර පසේ බුදුන් වහන්සේ හම්බු වෙලා
මේ සිටුවරයා මොකද කරන්නේ? ස්වාමීනි දානේ ලැබුණාද කියලා පාත්‍රයට පොඩ්ඩක් එවිලා බැලුවා. බලනකොට දැක්කා ඉතාම හොඳ ආහාර වේලා. සිටුවරයාට ආපස්සට කල්පනා වුණා, මම මේක දෙන්නේ නැතුව හිටියානම් හොඳයිනි. මේක මට තිබුණා නම් සේවකයෙක්ට දෙන්නෙක්ට දීලා දවස් දෙක තුනක් වැඩ කරගන්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, දෙන්න කියලා කියපු නිසා මෙයාට ලැබුණා. හැබැයි දීලා හිත සන්තෝෂ කරගන්න බැරි වෙච්ච නිසා ඒ කෙනාට ඒ භවභෝග සම්පත් භුක්ති විඳින්න බැරි වුණා කියලා. බලන්න අද සමාජයේ උනත් මහා ධනයක් තියාගෙන කුම්මැහිකම් කර කර ලෝභකම් කර කර තමන්වත් කන්නේ බොන්නේ නැතුව තමන්ගේ අඹ දරුවන්ටවත් අඳින්න දෙන්නේ නැතුව කොච්චර මිනිස්සු මේ ජන සමාජය තුල ජීවත් වෙනවද කියලා. අන්න අපිට පැහැදිලි වෙනවා පෙර සංසාරයේ දීලා තියනවා, හැබැයි ඒ දීපු හිත හදාගන්න බැරි වුණා, දීලා සකස් කරගන්න බැරි වුණා. දැන් ඕක බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා එක සූත්‍රයක. සමහර මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා දත්වා අවජානාති. දත්වා අවජානාති කියලා කියන්නේ දීලා බනිනවා කියන එක. දැන් ඇතැම් සමහරු ඉන්නවනේ මේ කතා කරනකොට කියනවා, දැන් ඔය මිනිස්සයා ඔහොම හිටියට මම තමයි ඔතෙන්ට යන්න උදව් කරේ, මම තමයි ඉස්සර වෙලා මුලින් දුන්නේ. මොකද්ද මේ කියන්නේ? තමන් දුන්නු දේ පිළිබඳව නිතර නිතර කියනවා. එයා මුළු ජීවිත කාලෙම බලාපොරොත්තු වෙනවා අර පුජ්‍යලයාගෙන් අර ගත්ත දේට උපකාරයක්. දැන් කොච්චරනම් එහෙම දීලා බැනපුවා ඉන්නවද? දැන් ඕක අපේ බුදුරජාණන් වහන්සේටත් එක අවස්ථාවක වෙනවා. උන්වහන්සේ දවසක් දකිනවා මේ එක බමුණෙක් ඉන්නවා. මේ බමුණා හිතාගෙන ඉන්නේ ඉතාම හොඳ දන් දෙන මනසක් තමන්ට තියෙනවා, තමන් කෝප වෙන්නේ නැති මිනිස්සෙක් කියලා. ඉතින් මේ පුජ්‍යලයා තුල තියෙන හේතු සම්පත්තිය නිසාම බුදුරජාණන් වහන්සේ දිනක් උදෑසන කාලේ පාත්‍ර සිවුරු අරගෙන මේ පුජ්‍යලයාගේ ගෙදරට වැඩම කළා. ඉතින් මේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේ දැකලා බොහොම සතුටටපත් වෙලා හොඳ ආහාරයක් පාත්‍රයට පූජා කරන්න යෙදුණා. උන්වහන්සේ ඒ දාන පාත්‍රයත් අරගෙන තමන් වහන්සේ වැඩම කළා. දෙවෙනි දවසේදෙත් අර පුජ්‍යලයාගේ ගෙදෙට ඒ වෙලාවටම වැඩියා. එදත් ස්වාමීනි වැඩියද කියලා අහලා එදත් දුන්නා. තුන්වෙනි දවසේදෙත් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදීම ඒ වෙලාවේදීම වැඩියා. මේ බමුණගේ නලල රැලි වුණා, හඬ ගොරෝසු වුණා. බුදුරජාණන් වහන්සේට කියනවා, මේ බවත් ගෝතමයෝ මගේ ආහාරයේ ගිජු වෙලා තමයි එන්නේ. දැන් මේ ආහාරයට තියෙන ලෝභකම නිසා පෙරේතකමට තමයි මේ දිනපතා එන්නේ. ඉතින් මෙහෙමත් ශ්‍රමණයෝ ආහාරවට ගිජු වීම ලොල් වීම හොඳද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ නිතර නිතර සිදුවෙන காரணා කීපයක් තියෙනවා. උන්වහන්සේ එතනදී පෙන්නනවා පුනප්පුනං වස්සති දේවරාජා. වැස්ස කියන එක නැවත නැවත වහිනවා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා පුනප්පුනං කස්සති කස්සකා. ගොවියෝ එකපතාවක් සීසාලා නිකන් ඉන්නේ නැහැ, නිතර නිතර සීසානු. ඊළඟට පුනප්පුනං යාචති යාචකා. නිතර නිතර යාචකයෝ ඉල්ලගෙන එනවා. දැන් අපි එකපාරක් දීලා දෙවෙනි දවසෙත් යාචකයා අපේ ගෙදෙට එනවා නම් අපි කැමති වෙන්නේ නැහනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යාචකයන්ගේ ස්වභාවය තමයි නිතර නිතර ඉල්ලන එක. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා පුනප්පුනං දානපති දදන්ති. දන් දෙන කෙනා, දාන ප්‍රතිත්වයේ ඉන්න කෙනා නිතර නිතර දන් දෙනවා කියලා කිව්වා. අන්න ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, දීම පරිත්‍යාගය කියලා කියන්නේ සමාජ සම්බන්ධතා සුහඳකම් වර්ධනය කරන දෙයක්. දින කෙනාට කවුරුත් කැමතිනේ, දෙන්නේ නැති කෙනා සමාජය තුල කොන් වීමටපත් වෙනවා. ඔය මිනිස්සයා මසුරෙක්, ලෝභෙක් කියන අදහස සමාජගත වෙනවා. ඒ නිසා අපිට හොඳ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් සැප විඳින්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සැප විඳීමේ මාර්ගයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දීම කියන දේ හුරු කරගන්න. දැන් හැමෝම කැමතිනේ තමන්ට හොඳ දේවල් ලැබෙනවට. තිරිසන් සතෙක්වත් කැමති නෑනේ තමන්ට අයහපතක් වෙනවට. දැන් ලොතරැයි ගන්න හැමෝම මොකද හිතන්නේ?
මට අද ලැබේ. මට ලොතර අයියක් ඇදෙනවා නම් හොඳයි. හැබැයි ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, ඔය ලොතරයිපත් ගන්න අයගෙන් කීයෙන් කී දෙනාටද ලොතර අයියක් ඇදෙන්නේ? ඒ මොකක් නිසාද? අපි හොඳ දේවල් ලබන්න කැමති වුණාට, අපිට දේවල් අපි බලාපොරොත්තු වුණාට ලැබෙන විදිහේ වෙනසක් තියෙනවා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, කම්මස්සකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? යම් කෙනෙක් පෙර සංසාර ජීවිතයේදී කරලා තියෙන කුසල් අකුසල් මත තමයි ඒ කෙනාගේ සැපවත් ජීවිතය හෝ දුක්ඛිත ජීවිතය තීරණය කරන්නේ. දැන් උදාහරණයක් හැටියට බලන්නකො, මේ ඇතැම් ගෙවල් වල ඌන තරම් මේ බලු පැටවු ඉන්නවනේ, ඊටාම සැපට ඉන්න අය. දැන් ඇතැම් මහත්තුරු කියනවා, ආහම්දුරනේ මටවත් නෑනි මෙච්චර සැපක්, මාවවත් මෙච්චර හොඳට බලාගන්නේ නෑනි. ඇයි? අන්න යම් අකුසලයක් කරපු නිසා ජාතිය බලු ජාතිය බවට පත් වුණා. හැබැයි දීලා තිබිච්ච නිසා, පරිත්‍යාගය හුරු කරගත්ත නිසා ඒ සතාට ඉහළ සැප ලැබෙනවා. දැන් එක අවස්ථාවක මේ අනේපිඩු සිටුතුමාගේ සුමනා කියන සිටු දේවිය දුව ඇවිදිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි ශ්‍රද්ධාව ප්‍රඥාව එක සමාන කෙනෙක්. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සීලයයි මේ තුනම එක සමානයි. හැබැයි එක පුජ්‍යලයේ දන් දෙනවා, එක පුජ්‍යලයේ දන් දෙන්නේ නැහැ. මේ දෙන්නා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. ස්වාමීනි මේ අතර යම් කිසි වෙනසක් තියෙනවද? අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, සුමනා ශ්‍රද්ධාව සීල ප්‍රඥා කියන මේ තුන ගැළපෙන දෙන්නෙක් එකම දිව්‍ය ලෝකයක ඉපදුනොත් දන් දෙන කෙනාගේ වෙනසක් තියෙනවා කියලා කිව්වා. උන්වහන්සේ පෙන්වනවා දන් දුන්න කෙනා ශ්‍රද්ධාවෙන් නැ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන අංග පහෙන් අර දන් නොදෙන කෙනා මැඩ පවත්නවා කියලා. ඊළඟට සුමනා සිටුදේවි අහනවා, ස්වාමීනි යම් විදිහකින් මේ දෙන්නම මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් මිනිස්සු හැටියට මේ දෙන්නගේ වෙනසක් තියෙනවද කියලා. උන්වහන්සේ එතනදිත් පෙන්වනවා දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාව ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් කියන අංග පහෙන් මැඩ පවත්නවා කියලා. ඊළඟට අහනවා, බැරි වෙලාවත් ස්වාමීනි මේ දෙන්න පැවිදි බවට පත් වුණු? අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා, සුමනා පැවිදි බවට පත් වුණත් දන් දුන්න කෙනා සිව්පස්සේ හොඳට ලබනවා කිව්වා දන් නොදුන් කෙනාට වඩා. දැන් අපි අහලා තියෙනවානේ, දැන් ඔය අපි හැම ගෙදරකම මේ මුගලන් හාමුදුරුව එහෙම නැත්තම් මේ සීවලි හාමුදුරුවන්ගේ ෆොටෝ එකනේ තියෙන්නේ. ඒ මොකද අපි අහලා තියෙනවා සීවලි හාමුදුරුවන්ට කවදාවත් දානේ වැරදුන්නේ නැහැ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පවා ඈත දුෂ්කර ප්‍රදේශවලට වඩිනකොට, කාන්තාර මැදින් වඩිනකොට ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවලු, ආනන්ද අද අපිත් එක්ක සීවලි එනවද කියලා. ඒ මොකද සංසාරයේදී සීවලි හාමුදුරුව මේ දීම කියන දේ, දන් දීම කියන දේ තමන්ගේ ජීවිතයට හුරු කරගත්ත නිසා. දැන් ඒකේ අනිත් පැත්තනේ ලෝසක තිස්ස කියන හාමුදුරුවන්ගේ කතාව. මේ ලෝසක තිස්ස හාමුදුරුව ඉපදුනහම ගම් හතක් පාළු වුණා කියනවා. හත් වතාවක් ගින්නෙන් දැවිලා තියෙනවා. හත් වතාවක් ජලයෙන් යට වෙලා තියෙනවා. හත් වතාවක් රජතුමා බදු ගහලා තියෙනවා. ඒ මොකක් නිසාද? පෙර සංසාරී කරගත්ත අකුසලයක් නිසා, දෙන්න ගියපු එකක් මගහරවපු නිසා, නොදුන්න නිසා. අන්න ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, මේ දානය කියන දේ, පරිත්‍යාගය කියන දේ එක පැත්තකින් ගත්තහම සමාජ සම්බන්ධතා, මිත්‍ර ධර්මතාවයන්, නෑදෑ හිත මිතුරුකම් තීව්‍ර කරන දෙයක්. අනිත් පැත්තෙන් ගත්තහම ඒක පුජ්‍යලයට සැප විඳින්න පුළුවන් මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ මේ දානය කියන එක පුංචි තැනේ ඉඳලා පටන් අරන් පෙන්වලා දීලා තියෙනවා. යම් කෙනෙක් තිරිසන් සතෙක්ට ආහාර වේලක් දෙනවා නම් ඒ කෙනාට ආත්ම 100ක් එහි විපාක ලැබෙනවා කියලා පෙන්වනවා. යම් කෙනෙක් කිසිම ගුණධර්මයක් නැති මිනිසෙක්ට ආහාර වේලක් දෙනවා නම් ඒ කෙනාට ආත්ම 1000ක් එහි විපාක ලැබෙනවා කියලා පෙන්වනවා. තිසරණය සරණ ගිය පංචශීලයේ රකින්න කෙනෙක්ට යම් කෙනෙක් ආහාර වේලක් දෙනවා නම් ආත්ම 100000ක් දක්වා එහි විපාක ලැබෙනවා කියලා පෙන්වනවා.
එනිසා ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා මිතුරන් ඇති කරගන්න ඔබේ පරලෝක ජීවිතය මේ ජීවිතයෙන් එහා පැත්ත සුන්දර කරගන්න දානය කියන දේ හුරු කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ තමන් ආහාරයට අරගෙන ඉඳුල් වතුර ටික විසික් කරනකොට යම් කෙනෙක් හිතනවා නම් මේකෙන් යැපෙන සත්වයේ කුසගින්නක් නිවේවා කියලා ඒගිනුත් ආනිසංස ලැබෙනවා. එනිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට මිල මුදල්ම තියෙන්න එපාය මේ කුසල් කරන් දන් දෙන්නේ කොහොමද අපිටවත් නැහැ කියලා. හැබැයි මතක තියාගන්න යම් කෙනෙක් තමන්ගේ හිත අවබෝධ කරගන්නවා නම් ඒ කෙනාට දානීය තියෙන ආනිසංස ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දානං සග්ගස්ස සෝපානං. සෝපානය එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ලිෆ්ට් එක කියලා කියන්නේ. මේ ලිෆ්ට් එක කියලා කියන්නෙම ඉතාම ඉක්මනින් ඉහළට යන්න පුළුවන් දෙයක්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අදහසම අරගෙන පෙන්නනවා දානං සග්ගස්ස සෝපානං. මේ ඉනිමගක් කියලත් නෙමෙයි කියන්නේ සෝපානය. එහෙමත් නැත්නම් ලිෆ්ට් එක. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කෙටිම ක්‍රමය. එහෙමත් නැත්නම් ඉක්මම්ම ගමන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දන් දීම. එනිසා ඔබට පුළුවන්කම තියෙනවා පුංචි දෙයකින් පටන් ගන්න. මහ ලොකු දේවල් දෙන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් තමන් ආහාරයට අරගෙන ඉඳුල් වතුර ටික විසික් කරනකොට මුලින් මේකෙන් යැපෙන සතෙක්ගේ කුසගින්නක් නෙවේවා කියලා ඒක ප්‍රාර්ථනා කරගෙන දෙන්න. ටිකක් වැඩිපුර තමන්ගේ පඩිය වැඩි වෙච්ච අවස්ථාවක ඔබට අතට මුදලක් ආපු අවස්ථාවක ඔබට පුළුවන් රැකියාවට යන ගමන් තව වැඩිපුර බත් එකක් බැඳගෙන ගිහිල්ලා ඔය පාරතොටේ ඉන්න කුසගින්නෙන් පෙළෙන යාචකීෙක්ට දෙන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් අහල පහල ගෙවල් වල පාරතොටේ යන අහිංසක බල්ලන්ට කපුටන්ට නිවාඩු පාඩුවේ ඉන්නකොට බලු කපුටු දානයක් දෙන්න. මතක තියාගන්න මේ පුංචි තැනින් මේක පටන් ගත්තත් අර දිය බිඳුව බිඳුව පිරিলা ලොකු විශාල කලයක් පිරিলা යනවා වගේ යම් කෙනෙක්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතය මේ කියන දානයට හුරු වීම මත තමන්ගේ ජීවිත ලස්සන කරගන්න. ඒ නිසා මේ හිමිදිරි උදෑසනම මම ඔබට යෝජනා කරනවා ඔබ මිතුරන් ඇති කරගන්න කැමැති සමාජශීලී පුජ්‍යලයෙක් නම් ඔබට ඔබ නෑදෑයන්ට හිත මිතුරන් එක්කලා සුහදශීලී විදිහට ජීවත් වෙන්න කැමති නම් මෙන්න හොඳම කාරණය බුදුරජාණන් වහන්සේ මතක් කරපු දදං මිත්තං ගන්හාති කියන ආකාරයට දානය පරිත්‍යාගයේ මිතුරන් ඇති කරයි කියන ආකාරයට ඔබට පුළුවන්කම තියෙනවා දීම තුලින් ඔබට තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා ගැනීම තුලින් ඒ මිතුරුකම සුරක ගන්න ඒ නෑදෑකම තවත් ශක්තිමත් කර ගන්න. ඒ නිසා මේ හිමිදිරි උදෑසනම මම ඔබට යෝජනා කරනවා ටික ටික හරි දන් දෙන කෙනෙක් බවට පත් වෙන්න පරිත්‍යාග කරන කෙනෙක් බවට පත් වෙන්න තමන්ගේ පැත්තම ගොඩ ගහ ගන්නවා වෙනුවට තමන්ගේ දේවල් අනිත් පුජ්‍යලියොත් එක්කලා බෙදා ගන්න සෑහ කර ගන්න පුජ්‍යලියෙක් බවට පත් වෙන්න. එහෙමනම් ඒ පණිවිඩය ඔබට මතක් කරමින් දීම පරිත්‍යාගයේ හුරු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියන අවසාන ඒ ආශිර්වාදාත්මක පණිවිඩය ඔබට ඉතුරු කරන ගමන් මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා